ජීවිතේ ලොකු ලොකු තැන් වලට යන්න ඕනේ නෑ. කෙනෙක් කිනාවකට හේතුවක් වෙන්න. ආයුබෝවන් සුබ දවසක් මගේ නෑදෑයෝ සිරිතුම දෙනාට මේ මේක අහන හැම කෙනෙක්ම ඔයාලා මගේ කෙනෙක් අපිට ඕනේ ඇත්තටම ඔයාලව කොහොම හරි දිනු කරන්න ඔයාලට යාන වාහනයක් ගන්න පුළුවන් විදියට ඔයාලට ඔයාලගේ දරුවන්ට හොඳ අනාගතයක් තියෙන විදියට හදන්න ගෙවල් දොරවල් හදාගන්න හොඳ සුපෝගභෝගී ජීවිතයක් ගත කරන්න පුළුවන් විදියට ඔයාලට මාර්ගය පෙන්වන්න ලේසි ක්‍රමයක් පෙන්වන්නයි ඕනේ ඔයාලා අවුරුදු 18ට වැඩි නම් ඔයාලට කෝටිපතියෙක් ප්‍රකෝටිපතියෙක් මිලියනපතියෙක් වෙන්න පාර පෙන්වන්නයි ඕනේ අපේ ගොඩාක්ම සිංහල කොල්ලෝ කෙල්ලෝ අසරණ වෙලා ඉන්නවා සිංහල පවුල් අසරණ වෙලා ඉන්නවා කවුරුවත් අත දෙන්නේ නැහැ උදව් කරන්නේ නැහැ ක්‍රමයක් කියලා දෙන්නේ නැහැ කොහොමද අපි ඉස්සරහට යන්නේ කියලා දැනුම තිබුණත් ඕනකම තිබුණත් ඒකට මාර්ගය පෙන්වන්න කෙනෙක් නැහැ ඒකටයි මම මේ උත්සාහ කරන්නේ ඒ මගේ මම දැකපු අත්දැකීම් මගේ ඇස් දෙකෙන් දැකලා මමම ලබාගත් අත්දැකීම් වලින් මම මේ වීඩියෝ එක කරන්නේ ඔයාලට ඉතාමත්ම ලේසි ඔයාලට කෝටිපතියෙක් මිලියනපතියෙක් වෙන්න ඔයාලට උත්සාහය තියෙනවා නම් මොකද මම ගියා අප්‍රිකාවේ මැඩගස්කර් වලට ගියාම ඇත්තටම එහි ලංකාවට වැඩිය ගොඩක් දුප්පත් රටක් නමුත් අපේ අයට මාර සැලකීමක් තියෙන්නේ. අපේ අය කෙනෙක් දැස්සාම එහේ ඇමරිකාවේ ලොකු කෝටිපතියෙක් ආවා වගේ ලොකු සැලකීමක් තියෙන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක කරන්නේ ඒ ගැන අප්‍රිකාවට ගිහිල්ලා මැඩගස්කර් වලට ගිහිල්ලා කොහොමද ව්‍යාපාරයක් කරලා වල දිනු වෙන්නේ කියලා කීයක් ඕනේද කොහොමද කරන්න කියලා. අනිත් එක මේ වීඩියෝ එක අවසානයේ මම රහසින් පටිගත කරපු හඬපටයක් අමුණනවා. ඒක ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මැඩගස්කර් වලට ගිහිල්ලා බිස්නස් කරලා පැය 3කින් කොහොමද එයා ලක්ෂපතියෙක් වුනේ පැය 3කින් කොහොමද එයා ලක්ෂ 20ක් හෙව්වේ මාසෙකින් කොහොමද එයා කෝටි 2ක් හෙව්වේ ඒ සල්ලි එයා නැති කරගත්තේ නාන් නැති කරගන්නේ කොහොමද ඒ වගේ තව කෝටි 2 කෝටි 100ක් කරන්නේ කොහොමද වගේ ඔයාලට මොලේ තියෙනවා නම් ඉස්සරහට යන්න පුළුවන් ක්‍රම ඒ හඬපටේ තියෙනවා මම ඒක වීඩියෝ රෙකෝඩ් කරගත්තේ ඔයාලා වෙනුවෙන් ඉතින් ඒක මේ වීඩියෝ එක අවසානයේ අහන්න ඉස්සල්ලා ඔයාලා මැඩගස්කර් ගැන අහලා නැත්නම් දන්නේ නැත්නම් මම පොඩි විස්තරයක් කියන්නම් මැඩගස්කර් කියන්නේ ඉතාමත්ම ප්‍රංශ කොලනියක් ප්‍රංශේ තියෙන සංස්කෘතිය තමයි ඒ තියෙන්නේ දැන් ඔයාලට ඕනේ නම් එහෙ ගිහිල්ලා කසාද බඳින්නත් පුළුවන් මොකද එහෙ පාරේ යද්දි ඔයාලට ගෑනු ළමයිකට කාට හරි හිත ගියොත් කියමු ගෑනු කෙනෙකුට හිත ගියොත් ගෑනු ළමයිකට හරි කාට හරි පාරේ යද්දි ඔයාලට ඕන නම් කතා කරන්න පුළුවන් කතා කරපුවාම එයා එනවා අපි ළඟට ඇවිල්ලා ඉවරලා එයාගේ ටෙලිෆෝන් නම්බරය ඉල්ලගෙන කෝල් එකක් දුන්නාම ඕනේ නම් එයා එනවා රැට අපි ඉන්න නිවසට ඒ වගේ සංස්කෘතියක් එහෙ තියෙන සංස්කෘතිය ඇමරිකාවටත් වැඩිය ඕපන් ඉතින් හැම පැත්තෙම එහෙ නිදහස් රටක් ඔයාලට ඕන නම් ගෑනු කෙනෙක්ව බඳින්න පුළුවන් එහෙ ගෑනු ළමයිකට අම්මා තමයි කියන්නේ ඔබට අද අපේ දුව ඕනේද ඕනේ නම් දුව අදරාට ඔබ එක්කයි යමන් කියලා ඉවරලා අම්මා කියනවා සල්ලි තියන අයට ලංකාවෙන් යන අයට එතකොට අම්මට රුපියල් 2000ක් විතර දුන්නාම අම්මා දුව වේ උනෝ රැහැට ඒ වගේ සංස්කෘතියක් තියෙනවා ඔයාලට ලංකාවේ කසාද බඳින්න විදියක් නැත්නම් එහෙ ගියාම ඕනේ නම් හොඳ ගෑනු ළමෙක් වෙලා එහෙම කසාද බඳින්නත් පුළුවන් එහෙම කසාද බඳලා දරුවෝ අදාගෙන එහෙම ස්ථිර පදිංචිලා ගොඩක් ඉන්නවා නමුත් මේ දේවල් ගොඩක් එළියට දාන්නේ නැහැ අපේ අය එහෙ ගිහලා දිනුවේ කියලා අර යම් කිසි පොඩි ඊර්ෂ්‍යාවක් වගේ එකක් තියෙනවනේ හින්දා එහෙ ගියොත් ඇත්තටම පැයෙන් කෝටිපතියෙක් වෙන්න පුළුවන් ඔයාලට දැනුම තියෙනවා නම් මොකද එහෙ රත්තරන් මැණික් සහ කුරුඳු මේ ඒ වගේ ගොඩක් බිස්නස් තියෙනවා එහෙ කරන්ඩ නමුත් ඊටත් අමතරව ඔයාලට දැනුමක් තියෙනවා නම් වෙනින් බිස්නස් උත් කරන්න පුළුවන් නමුත් ඒ රටට යනවා නම් මැණික් ගැන අවබෝධයක් ඇතුළේ යන්න ඕනේ මොකද ඒ රටේ වැඩිම අපේ ලංකාවේ ව්‍යාපාරිකයෝ ඉන්නේ මැණික් කරන අය. ඉතින් මැණික් වලින් ඔයාලට එහෙ ගිහිල්ලා කෝටි ප්‍රකටිතයක් වෙන්න පුළුවන්. ඒ රටට යන්න ඔයාලට වීසා එකක් අවශ්‍ය වෙන්නෙම නැහැ. වීසා අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලට අවශ්‍ය වෙන්නේ එයා ටිකට් එකයි ලංකාවේ પાස්පෝට් එක විතරයි. ලංකාවේ પાස්පෝට් එකේදී පුදුම පිළිගැනීමක් තියෙන්නේ. ඔයාලට ලංකාවේ પાස්පෝට් එකෙන් එයා ටිකට් එකක් ගත්තා කොහේ හරි ටිකට් කරන තැනට ගිහිල්ලා මැඩගස්කර් වලට යන්න පුළුවන්. අපි ඔයාලට උදව් කරන්නම්. ඔයාලට කවුරු හරි දිනු වෙන්න ඕනකමක් තියෙනවා නම් අපේ WhatsApp group එකක් තියෙනවා මැඩගස්කර් කියලා. ඒකේ link එකත් අපි දාන්නම්.
මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට ඒකට සෙට් වෙන්න පුළුවන්. අපි මොකද ගෲප් යනවා උන්න ගමන් මාස දෙක තුනකට සැරයක් අපි ගෲප් යනවා. එහේ අපේ අය ආදුනිකයන් දැනටත් මේ වීඩියෝ එක කරනකොටත් දැනටත් ගෲප් එකක් ගිහිල්ලා ඉන්නේ. ඒ ගෲප් එක දැනට යන ගමන් ඉන්නේ මේ වෙලාවේ කතා කරනකොට. එයාලා මොරිසස් වල එයාපෝට් එකේ අද බහිනවා මැඩගස්කර් වලට මැනික් කරන්න. ආදුනිකයෝ ඉගෙන ගන්න මැනික් මිලදී ගන්න ගියේ. ඊට පස්සේ ඒ ගෲප් එකේ ඉන්න ඔයාලට ඕන නම් ඊට පස්සේ මැඩගස්කර් ගිල් ගෙල්ලා ඔයාලා අරන් එන මැනික් ලංකාවේ තුකුණන්න පුළුවන්. ලංකාවට වැඩිය ලොකු වෙනත පළක් තියෙනවා තායිලන්ඩ් වල. ඕනනම් තායිලන්ඩ් බැංකොක් ගිහිල්ලා තුකුණන්න පුළුවන්. ඒ තායිලන්ඩ් බැංකොක් වලටත් අපි ගෲප් යවනවා. ඉතින් එහෙම ගිහිල්ලා ගෲප් එක ගිහිල්ලා ඔයාලට බිස්නස් එක කරන්න පුළුවන්. ඔයාලට අතේටත් ලොකු මුදලක් ඕනේ නැහැ. ඔයාලට අනුගානේ ලක්ෂ 20ක් විතර හොයාගන්න පුළුවන් නම් මොනව හරි කරලා ඔයාලට ලක්ෂ 20ක් විතර හොයාගන්න පුළුවන් නම් ඔයාලට කෝටි 20ක් හොයනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ලක්ෂ 20ක් හොයාගන්න පුළුවන් බිස්නස් අයිඩියා එකක් තියෙන ව්‍යවසායකයෙක් කෙනෙකුට කියලා අදහසක් තියෙන ඕන කෙනෙකුට මැඩගස්කර් ගිහිල්ලා කෝටි ගණන් සල්ලි හොයන්න පුළුවන්. ඉතින් මම මේකෙන් ඔයාලට අපේ සිංහල කොල්ලෝ කෙල්ලෝන් ෆැමිලි වලට ගොඩක් අහිංසක අසරණ වෙලා ඉන්නේ ආයට උදව්වක් දෙන්න මම මේ වීඩියෝ එක කෙරුවේ. ඉතින් දැන් එහෙනම් අපි අහමු මේ කොහොමද ඒ ගිහිල්ලා එක්කෙනෙක් ලක්ෂපතියෙක් වුණේ කෝටිපතියෙක් වුණේ මාසෙන් මාසයක් ඇතුළත කියලා. ඉතින් ඒ වගේ මෙහෙ එක්කෙනෙක් විතරයි මේ වගේ තව කෝටි තව දහස් ගණන් ඉන්න කෝටිපතියන් වුණ අය ඒ රටේ පදිංචිලා ඉන්නවා ලංකාවට ඇවිල්ලා ඉන්නවා. ඔයාලගේ අතේ සල්ලි නැත්තම් ඔයාලට දැනුම තියෙනවා නම් ඔයාලා මැඩගස්කර් කියහම ඔයාලට එහෙ බයර්ල හම්බෙනවා. මේ කියන්නේ ලංකාවේ ඉන්න අය. ඒ ලංකාවේ ඉන්න අය ඔයාලට මැඩගස්කර් වලට සල්ලි වෙනවා අපි වෙනින් මැනික් අරන් එවන්න කියලා. ඊට පස්සේ එහෙම කරන අයත් ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ ඔයාලා දැන් මැඩගස්කර් ගියාම ඔයාට කන්ටැක්ට් හම්බෙනවා ලංකාවේ ඉන්න මුදලාලිලා. ලංකාවේ මුදලාලිලා ඔයාලට සල්ලි වෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ එහෙම මැනික් අරගෙන ලංකාවට ආයෙට එවන්න. එතකොට ඔයාටත් ඒකනොත් ලොකු ගාණක් හම්බෙනවා. ඉතින් ඒ වගේ එහෙ තියෙන ගොඩක් ක්‍රම මැනික් විකුණන්න සහ මිලදී ගන්න. ඒ රටේ ගිහලා ඒ රටේ ඇතුළෙමත් මැනික් අරගෙන විකුණන්න පුළුවන්. ලංකාවට ගේන්න ඕනෙත් නැහැ. නැත්නම් ලංකාවට ගේන්න විකුණන්නත් පුළුවන්. තව මේ ගැන වීඩියෝ ගොඩක් තියෙනවා අපේ පුතේ YouTube channel එකේ බලන්න. එතකොට ඔයාලට ගොඩක් අදහසක් ලැබෙයි. කොහොම හරි ඔයාලට මගේ ආදරණීය සහෝදරයොන්ට නෑදෑයොන්ට දරුවන්ට ෆැමිලි වලට මාමලාට අක්කලාට අයියලාට නංගිලාට ඕනේ නම් දිනු වෙන්න අපි අත දෙන්න උදව් කරන්න WhatsApp group එකට එකතු වෙන්න. ඕන උදව්වක් කියන්නේ කොහොම හරි අපි එකතු වෙලා දිනු වෙමු. මේ රට ගොඩනගමු. අපි ෆැමිලි එකක් ඔයා දිනුනා කියන්නේ රට දිනුනා කියන එක තමයි. එහෙනම් අපි දැන් මේ කෝටිපති එක්කුණ වීඩියෝ එක අහමු ඊගාවට. එහෙනම් සීල් දෙනාටම එහෙනම් ජය වේවා. ආයි දෙකම දත් බිලියනේට වුණාම එක දවස තමයි ඉන්නේ දවස. එතකොට එකදලා නිගෙන අසුවර වික්කමම තනාවද විදුන්න ලක්ෂ තුනක් වෙන ඔක්කොම දැරේ ලක්ෂ අටයි නිලක් කැරපියක් අපි තනවදම පැය තුනක් එතතු වෙදි කලස්ස දියෙද ලක්ෂ දෙ තන අරනිකස් විසි තුනක් ලැබෙයි පැය ඉන්න ගොන් දැක් කරන්න පුළුවන්. එහෙම ෆස්ට් නැහැ. අපි දැන් මාස දෙකක් කාවේ අපි දා දැල්ටියක් ගත්තාල් දැල්ලෙනවා. නමුත් අර දැන් මට ජීසරේ මම පොටි කුළු පිකද අදාලි කෙනෙක් ඕටි බෙබ මාට දුන්නත් නෝකොස් උබියල ඇඩ්ඩියනේ දරට මේ දල් දෙකක් ගත්තම ඉරියනේ ඇත්තෑ රනල් දෙකටම ලක්ෂ දනයයි එක දලත් විස්කා රනාවර ලක්ෂ දොලාට අනික කෝටි දෙකට බ
ලංකාරගීද ප්‍රතු ඒ තද ඉටකාරගෙන තම වතුමාන් යයිලා අරග දිරග තේ මාසයක් වගේ ඇතුතුව සති දෙයක්ක් කියන මේගල් දෙයක්දන්න දස්ටියම් දවාසියක් ගැව ඔය අපිත්ත යෙදිද කියනව ගොඩ්ඩයි විලු ගියන ඇන්ද මාව රැක්නයකි ම තමා දා මෙෙනවා දුම් මෙෙනයි ඉතිං අත්දකින් මෙන්දබ ද මම කිය දවා ඔත්තරෙන්ඩිකට මම ඉලාක කියන ඇතේ මම දන්න මට ඉලාක කියට රැක්නේ ඒ විශන්සකේ අපට දුවන්න බෑ ඒක වෙනම විිස්තසයකෙටන ඒක අදල් තැත්ත කණ්ඩායිමක් ඉන්න පත්තා දියදැන් දෙවා ඒ මිනිසු තමයි නල්තිකෙන්නේ අපිට එන්නේ උන්ගේ රොට්ටු තම අපිට එන්නේ එතකොට ඒ තොත්තු ටිටාරගෙන අපිට මේ ලංකාය කියලාම දන්ඩ බෑන එකද නිදවැටීන් කීතඩිය අනුවර තොනාාව ඇත්තයකි ඔහ ඇද කරීතව තනාගේ දැන ගිති මම ගත්තේ මිියන දෙක තත්තුමට ගව ගත්තන වා අප වරන මිියන්ද රතුන් පුරද මේ එකක ගන්න කියෙන අහුම් දුන්නන ටෝක එහෙටීවා සීියර එකදීම නට දෙසිරක කියන හත්ත ඔන් කියන්නගට තුබ වාට ක්ස්පිරස් න්න නො කිය පැද ගර තේරෙන්නේ දැන් දන්නවානේ දැම්ම කත කාරුණාව කියට දන්නවා ලාපන ලාපන ලබල තියෙනයියේ තිීන සම්පුරටයන් ඕන්න වැඩියේ අපේ මිනිසුන්ට විතමට සල්ලි නැතිච් කර ද රන්දිල මේන අන්තිල මේන සීමන්ත පර්තියසක ඉල්ලා එතන ලක්ස පනා ටිකරකරයි ඉන්න දල්ලදු පරාදය නෑම රටේ නිරට එකෝ ටිකාන්මන් හොල ඇතිනද ඇල්ලලින් මිනිස් අපේ මිනිස්සුන් තැනවත් ඇවුනේ අරම් පෝඩි සියන් දෙසේ දහනවන ඉට වැටීමතර ෝනම්මෝ එහෙම මැක්සති නො ඉන්නනය හැමෝමත්තේ ඒ අතර දම්මාන සියට අසුවක් තින්නවා අනුම්ගෙන් එල්ලිලාර කූඩල්ලවාගේ රේටිකුලාගෙන බීර ජීවත්තර කන් දයමක් තින්නවා ඒ අතර මේ කවාසි ගාන හොඳ මිනිස්සු ඉන්නවා ඒරුණද ඒ අතරත් සමාරුන්ට පෝටි ගැන වාසි වෙනවා නැතුව නෙනෙයි මේ ඒ අපිත්දැන් එල්දිලට මේ අපිට මේ කාලේ විතෙන අපිට නොස් නෑ අපිට අරවාගේ හොඳ ලොකෝ දල්ලා ආවිනේ කෝටි කරන්නන්න නමුතිති අපි දෙරස් කොරන්න අපිට අපි වැඩේ කරගෙනම් වීතම පුක්තුගෙන් ඒකර ඇඩේ දැවට ඇත්තරමය ලක් සදායත් කියර කිවටයියෙන් ඇත්තරම ලක්සදායගේද විල්ලිර බරන්න බැයි තන්ඩක් බෑ ඉපොට එම එ බොරුවන් නෙයි මේ ඒ එකම තූතාරර පුක්කියම පිනත්තිීන්ඩ ඇන්නාර ඉස්සරගේ මේ ඔපිස්ටෝට කණ්ඩ දෙන්නේ ලේසිර බෝධ කරන්න බෑ ඔපිස්සෝද හැමෝට වියද වැඩි ඔව මෙහෙත්ද නියතමයයි පේ ලංකාවකයෝ තම නියත මත් කියන රැමේති උපමස් කිලව ඉදා සාරසියක්වෙනවා කැරද පසාසය පනක්ෙන විතරයක්ක පෙල් යට කැක්තාවක් වෙනවා හරක්මත්කි ලොකු තෙක්දස් පන්සකිට වෙනවා තැන් ස්තර වාහන දවස්සල කුකුල් මස්කි දොව කුපය පන්සියක් වගේ නුනේ නම්කයකුදරි අපි තනෑනුම රෝපි දැන ඉදා ශාස්ත්‍රයක් කෙනවා ඔව දැන් ඔ විඩියෝල පෙන්ඩන්ට එප දැමලයා දන්නවානේ විටන් ලිනිසු බයවය තව නෑනෑ ඕකිවාමේ නෑනය පෙවුම ආර්ටිකෝදන මටරන මේ ඔවක් කියල එන්න පනමුත ඇත්තනක් තේකයි මෙහ ඒවුණට නිදස්ව බිස්ත සැකරන්න පුළන් කොලියරරි තාන්ස ඇත්තෙන කොියරයාවි ගොඩයන්න පුලන් ඔොත්තර ඉරවෙලයිටත් දැපුලාටමකව අන්තිමට ඉදලා ඉදර ඉදරම කුත්ම කරන එත බල්ග ඇනෙ ොය හැමතර ජීවයවා යනට බල්ත ලත්ව කරන්න ගී අර ගෙවරි තයන තීර දෙක්කයන්නේන්න ඒයට බොත්්න කර ජී ජනේද ලක්සට ඒකන නුන් දයවාදේ වැදවටි කොම නෑඉතින් ගල කවද කත් ෙරින් කුම්ුවෙන් නෑනේ පවදර වැඩිවේෂන් වැඩිය නො නිසක් රිිෆ්න බයිද දෙයන්නේ පරතින් දෑ ගල් විසද කවු පරතින්නෑ එකමදේ දියදමයි අනවශ්‍යදයවලොල් දෑමෙන් සාමී සුල් දව්වයමින් තම කොටුවෙන් ඇන ඇත්තරමද ලංකාය විශන්සකරවර මේ දස්කුණයක් හොඳයි දස්කුණයක් හොඳයි
දර කෙනෙක් ඇවිල්ලා හිමි හිමිටමක ගොඩන ගාගන්න ඕන එක පාට මේ සතියෙන් දෙකින් ඇයිල්ල දුවලා එහෙම කරන් දමවාන්න අර පොටා එක්ස්පිරෙන්ස එකන් රතේ මාස දෙයක් තුනක් ඉඳල හදාගෙන ඒමම ගොඩනගන්න ඕන නැත්තම් ඇත්තරම මේ ද අපිට ගල් නැතුන් දැ මීට සිය ගල් ඇත්තෙමනේ ඇැබ අපි දන්න ගව තව කුණාදරක් කැනකට මනාරයනවා අද ඉවසී ඉවසීමෙන් විය දම් පාලනය කරගෙන හිටියොත්ම ගේමගන්න පුළා ඒක පස්්නයක් නන ඇත්තනවා හැමෝට පම් ඒක අතර වැඩේ ලොකූ කූතාව මිනිසුන්ට මිනිසුන්ගේ මොනාලයක් කක් කරලාව දෙකරන්න රෙඩි ඔයාට උග නැන්ද මතකට තනමල්දීල බුද්ධල කොේ කොයි තැන් තියාද ඉලම ගල්ලු කෙන් නැත්නේ ඉලවිට කීටයක් ව අරම් දිව්වතම් මැනි කුගන්න ඔනේ අත්දැකි මන්නේ දැව ආරය කියන තවත් අත්දකින් ගත්ත තවකම් දයිමක් පඳල ගත්ත මෙම ඉති එකතම බිස්ස සෙක්තින් එක්කෙනෙක් මතම නෙවේ තා නිිටු ගෞබල තින සන්දුවදී දක්ෂ හසනිය පන දාර තින සල්ලි නැතුවටල තිනම ඒගල හල්ලිය ඔයි ස්මත්ල මාන ඉ තෝපල තින ම ඉන්න හොඳ කොමුන්ටම ලෙසින්න දස්කව ඇඩීකි ඇයි දැන්ව දැන්ව කහනම නිසු එව දැන් දුවග නැල්ල බස්යනට ලගේ මැර ගස්කාරරි නෑන උමෙන් තව මාසය දෙකත් කියයි එතකොටවා පොහොම තෝපන්න නමි චරණීජය ගැන පොඩි අදා සක්ුම එරික් අර්මාන් තේත ිසිරේතම නාට අයෝතින කන්න තියෙන්නේ මොනගේ පැටිතායජන කරන්න තියන කොම ගැන කියන්නවා සුල්ලෙන් බල නොනම මිනිස් සිපිට ඉද පාරාදල ඒ ඇත්ත කරන්නම් දවලා කරන ඇති හැරි මිනිස්තු දවත්තේ ඔයා සිම්පල් අයිඩිය දෙනවන මේම කරවාන් පරයන්දැයි ධාරු ඉතින් මේක ඉන්න ගන්න ෙකුක්ස් මෑන මේක ඉන්ද කියෙන කක්ටකාගෙන ඔබු පහදාගෙන හල්ලිතියත් තැන කෙන අරියාර ලක්ස දහැක්කන කතන්දන මබි එනම කොදන්නන් එන්ඩම ලක්ස තුමාව අතරක් කැන ූට රෙපිකයි ලටන වැෑක්ටිකාරගෙන කරු ලස පාතිව හැරිදයි දැ මේ සෆියක්ක් ඉන්ඩකය කරක් ගන්ඩෙන් ඒනකොට ලක්ෂකාමානක් කියලරන් එතොර ලක්ස දෙකින් එයාට බෑ ගල්ල අරගෙන තන්න අල්කුරගෙනවා තේරෝ ඕන ගිරියන් තමාන් ට්‍රන්ස්පෝට් පස් ටැස්ති ලක්ස රිස්ස වේශනබ අරකන දැන් මට ඔරයිතට මං ගැන මට දැන් නහේ සබ්බ සක්කරලන්න තෙර රුපිය ලැතුුණා කියන්නපු මම අංකාවට කියලා මට නෑයට දැම් ිකට කමිකාරය මට නෑත ටිකට තයන රුපියරක් ඇතු යුල්ල මටන දැන් දිය අත්තෙන්ටපු හම්බ කරන්න පුරුවඒ පරිසර ඇති ලව දැයිම දැම් මැඩරස්ටර ඉඳුම් තබුරු වන්නේක උන්ට සල්ලියෝ නෑ මැඩවටෙන්ට මේ ඒකට කට දම්ලට දැත්ති එලොව ඕනේර ඉල්ලිලා මැක්සේ හන්න පුලෝ අපි ඇත්තරම සල්ලයෝ නැද මත මේ පතල්කාරය ගෙවුණක් දවත් එලුන්ට නෑටම ජල් ගැන්ඩ පුල නවශ්‍යම දැරගෙන ටන කුලාදිනෙන්ඩක් පොකුලොන් අපේම අදා ඉනදීන මම නයට දන්නේ නැහැ මේ නමුත් ඒම කරන්න පුළුවන් මේම පුළුවන් කාලයක් කැනම තැලුණු හිත් පෙති ලෝකෙ කුයි කෙනෙක් හිනා ආයන තිබෙන